ASEAN කුසලානේ අවසන් මහා තරගයට පෙර ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අවසන් තරගයේ පෙර දැක්මට එක්ුණේ ඩුබායිදී. මෙම තරගයේදී පාකිස්තාන් වන් සිය ආධිපත්‍යය රැක කරගත් ශ්‍රී ලංකා පොන්දේ වන්නන්ට පාකිස්තාන් වන්ගේ ඉනිම පන්දුවර 19යි එක් පන්දුවකදී ලකුණු 121කට සීමා කරන්නට හැකියාව ලැබුණා. බබ අසම් ලකුණු 30කට දවා ගනිමින් තරගවලි පුරා නිහඬව සිටි වනිදු හසරංග සිය දඟ පන්දුවට ජීවය ලබා දුන්නා. එෙහිදී ඉෆ්තිකාර් අහමඩ් සහ අසීෆ් අලි පිට පිට පන්දු දෙකකදී වනිදු විසින් දවා ගත්තත් ඔහුට ත්‍රිත්වයක් ලබා ගැනීමේ වාසනාව අහිමිවගේ සිය පන්දුවර හතර නිමා වීමත් සමගයි කෙසේ වෙතත් අවසන් තරගයේ හසරංග ක්‍රියාත්මක කරන පළමු පන්දුවේදී කඩුල්ලක් දවාගත හොත් එය කඩුලු ත්‍රිත්වයක් බවට පරිවර්තනය වන්නට ජගත් ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් නීති පොතට අනුව දැන් ඉඩ ලැබෙන්නේ නැහැ. වනිදු හසරංග කඩුලු තුනක් දවා ගනිද්දී මහේෂ් දීක්ෂණ සහ ප්‍රමෝද් මදුෂාන් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු තුන ලකුණු 29ක් තුර දෙවී ගියත් සිය කණ්ඩායම ජයග්‍රහණය කර රැගෙන යන්නට බානුක රාජපක්ෂට නායක දසුන් ශානකට සහ පැතුම් නිසංකට හැකියාව ලැබුණා. බානුක ලකුණු 24ක් සහ දසුන් ලකුණු 21ක් ලබා ගත්තා. පැතුම් නිසංක නොදිවිරැස්ක ලකුණු සංඛ්‍යාව 55ක්. යනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජය ගන්නා විට ලකුණු පූර්ව දිස්විය තිබුණේ පන්දු බාර 17ක් අවසානයේ කඩුලු 5ක් දෙවී ලකුණු 124ක් ලෙසයි. තරගයේ විරයා වනිදු හසරංග මමත් පොඩි ප්‍රෙෂර් එකක හිටියා. මොද ටීම් එකට මගෙන් කඩුලු ආව දසුන් කිව්වාගේ මං හිතන්නේ අපිට පන්දු යවන්නන් විදියට ඕනම කණ්ඩායම ලකුණු අඩුවට අපිට තියන්න පුළුවන්. ට්‍රයි කරේ මගේ පුරුදු විදියට ඩොට් බෝල්ස් බෝල් කරන්න. ඉතින් මං හිතන්නේ ඒක නිසා තමයි මට අන්තිම ඕවර්ස් දෙකේ කඩුලු තුනක් ආවේ. මේ අතර ඊයේ 131 වෙනි උපන්දිනය නායක දසුන් ශානක සහෝදරකඩකින් සමග සමරුවේ මෙලෙසින් 2022 ආසියානු කුසලාන පන්දුවර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිදී පැවැත්වීමට නියමිතයි. වැඩිම වාර ගණනකදී ආසියානු දැල්පන්තු ශූරතාව දිනාගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායම 2022 ආසියානු දැල්පන් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා අපරාජිතව සුදුසුකම් ලබා ගත්තා. ඒ අවසන් පූර්ව වටේ තරගයේදී හොංකොง කණ්ඩායම ලකුණු 64-43ක් ලෙස පරාජය කරමින් මෙජයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන දැල්පන් තරගාවලියට සුදුසුකම් ලබා ගන්නටද හැකියාව ලැබුණා. එ අනුව 2022 ආසියානු ශූරතා දැල්පන් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව සහ සත්කාරක සිංගප්පූරු කණ්ඩායම හෙට තරග වැදීමට නියමිතයි.